රුවන් සරණයි පෙන්වත් ඔබ හැමදනාටම. සදහවත්න්නේ ආයුෂ කෙටිවූ මරණයෙන් කෙළවරවන මේ ජීවිතය මගේ මාගේ යන බැඳීමෙන් ඇතිවූ කල සසරහිද එය බැඳ තබාගන්නවා. එහෙම නම් මමය මාගේ යන හැඟීම ඉවත්කොට සසරින් නික්ම යන්නට ඔබට මග කියාදෙන ගත තුු ්‍රී සත්ධර්මෙන් මිදක් ඔබේ දෙෙසවන් සෝපත් කරන මොහොදේ ධර්මදේශනා පවත් වන පූජනයේ පන්නල දම්මිස්සර ස්වාමන් වහන්සේ. අපි ගෞරවයෙන් නමස්කාර පෝරකව පිළිකනිමුෝ. සාධෝ සාධෝසා. අද මේ ධර්මදේශනාවේ දායකත්වය පිළිබඳව සිහිපත් කිරීම වසරාසුවක් සපිරෙන්ෙන ජන්මදිනයේදෙන සුජීවත්ව වාසය කරන වේකේ ජහැසීලී මහත්මිය ප්‍රදහන දරුවන් අද මේපින්කම සංවිධාන කරන්ටය දනා එයනුව ගනේමුල්ල කැන්දල ියද්ධපාලුව අංක, උන්ේ පහෙක නිවසේ පදිංචි වකේ ජයසීලී මහත්මිය සහ දදු දරුවන් පිරිසයි අනුව මේ පින්කමේ දායකත්වය ධර්මීින් කටයුතු කරන්න තින්නේේ මෞතුමේ ඉතාම ඕමනාවෙන් පින්කම සංවිධාන කළත් මදක් රෝගාතුරුව සිද්න නිසා මේ අවස්ථාවට සහභාගිය නොවත් දරුවන් දෙමෝවවියන්ට ආශිර්වාදකිරීම පර්මාර්තයෙන් මේ සද්ධර්මදේශනාව ශ්‍රවණයට සහභාගීව සිට්නුව සින් ගෞරනය ස්වාමින් වහන්සේ ප්‍රධානව අපි හමඳනම මෞතුමේට නීරෝගීස්වේ ලැබේවා කියෙන ප්‍රාර්ථනාව ඇතිව. එම නම් මේ දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙෙන්නේ. සමන්තා්චක්කවාලිසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මොනිරාජස්සේ සුනන්තු සග්හැමොකදන් දම්ම සවනය කාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයං බදන්තා සද්ධම්ම සවනෙ කාලු අයන් බදන්තා නමුතස්සෙ භගවතු අරහතුෝ සබ්බදම්මේසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස රස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස්සෙ තතාගෙතස්සෙ සබ්බඥුණු සම්මා සම්බුද්දස්සෙ නමුතස්සේ භගවතු වරහතුෝ සබ්බදම්මිසු අපපටි හතඥානෙචාරස්සෙ දසබල දරස්සෙ චතුවීසා රජ්්‍ය විසාරයදස්සේ සබ්බ සත්තුතෙමස්සෙ ධම්මිස්ස රස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිස්සෙ තතාගෙතස්සෙ. සබ්බඥනු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සබ්බදම්මිසු අපපටි හතඥාන චාරස්සෙ දසබල දරස්ස චතුවීසා රජ්්‍ය විසාරයදස්සේ. සබභ සත්තුත මස්ස දම්මිස්ස රස්සෙ දම්රාජස්ස දම්මසාමිසේ තතාග්‍යතස්සේ සබ්බ්ඥුණු සම්ම සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මෙපංවත් පිරිස සැදී පැහැදිී සෝදානන් වෙන්නේ තතාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබන්ද අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබොහොදු කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්මගෞරවය පෙරදරි කොටගෙන්න දේශනාගත ධර්මය ශ්‍රවණී කරඩත් එසේ ධර්මශ්‍රවනී කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන්නේ වඩාත් නිවැරදි ඉතාමත් ධර්මානුකූලවූ මෙල ජීවිතයක් සකස් කරගන්නත් ධර්මාණුකූලවූත් නිවැරදිවූත් මලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණී සඳහා සැදී පැහැදිී සූදානන් වෙන්නේ. පිෙනතින් මේ ලෝක දහත්තුවේ පවතින්න සියලූම ධානයන් අභි භහනී කරමින් දිනන්නේ තතාගත ශවයි සද්ධර්ම දානමේ පින්කමයි ඒ බව අපේ භාග්‍යවතුන් වහන්සේ වරක් සඳහන් කළේ සක්දෙව් මහාරජාණන් වහන්සේ අමතල දෙවිදුුණි මේලෝකී තියන සියලු දාානයන් අභි භහනී කරමින් දිනන්නේ අතාගත ශ්‍රී සද්ධරම දානමය පින්කමයි අද මේ ලබාපු කෙටි මනුස ජීවිතය චුළේ ඔබ සියලෝම දෙනා හුඳක් වවාශනාවන් තයි බුද්ධහන්තරයක උපත්තිය ලැබීම පිළිබඳ බුද්ධන්තරයක බුද්ධෝත් පාද කාලයක උපත ලබාපපු හැමෝම ත් පින්වන්තයි අද ඒ පිණි ඉස්මතු කරගෙන තියෙන අවස්ථාවක සද්ධර්මශ්‍රවනය කරඩ සසරින් එතරයන්න මගහදාගණ්ඩ අපේ පින්නතුන් හැම දෙෙනම කටයුතු සූදානන් කරගෙන තියෙන හොතක තමන්ට විතරක් ධර්මශ්‍රවනය කරන්ඩ ඕනෑඇතරං ඉඩකට පහසුකං තියන වෙලාවක අපි විතරක් තනිවුම ධර්මශ්‍රවනය නොකර අපි වගේම තව කොච්චර දෙනි කොයිතරන් පිරිසක් ධර්මශ්‍රවනය කරන්න කැමැති ඇතිද ඒ හැමෝටමත් අපිශ්‍රවනය කරන ධර්මීමම ධානී කර රෝණි කෙන මහත් වූ අනුකම්පාවෙන් මහත් වූ දයාවෙන් යුක්තව ඔබ ශවියලොම දෙනා අද අති ශ්‍රෂ්ඨ පු්‍ය කර්ම දෙක එකම මොහොතේ සිද්ධ කරගණ්ඩ කටයුතු සෝදානන් කරගන්ට එදනාා. පිෙනතිනි අපිට පුළුවහන් කෙනෙකුට ඉඩමක් අඩම බට්ටිකඇඳගණ්ඩ වස්ත්‍රයක් යානයක් වාහනයක් ඉඩමක් දන්දෙන්ට හැබ ඒව බොහොම තාවකාලිකයි අපට පුළුවහන්න්නන් කෙනෙකුටේ තාවකාලික දෙයක් කරනවට වඩා සසටි හුඟාක් කාලයක් පිහිට පිණිස පෞතින දෙයක් කරට ඒක හුඟක් වටිනවා. ආග කාරණාව අද ඔබ සියලුම දෙනා මේ අවස්ථාවී සිද්ධි කරග්ඩි කටිච සෝදානන් කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ සෝදහබන ශ්‍රීම්මක දහතුව ඉවිවර කරලා මනාකොට දේශනා කොට වදාල අති ශ්‍රේෂ්ටම පින්කම මේ වෙලාව සිද්ධ කර ගන්නවා. අප බුදුපාණන් වහන්සේ පැහැදිලි කලා මහනෙනි මේ අනව රාග්‍ර සංසාරයෙන් තනිුවෙන් එහහිම එතරට පත්තෙන් ඩිපා පොළුහංකම තියෙනවන හැකියාව තියෙනවන තව එක් කෙනෙක් වහරි මුදුවන්ට ඒන අපි සත්පුරුෂයි තව එක් කෙනෙක් හරි සසරින් මුොදවන්න අපට පුළුවහන්න. කෙනෙකුගේ නිරාගමන නතර කරලදාලා සුගතියේ යන මග හදලදීල. කොයි තරම් වැරදිකරපු මිනිස්සුද ඒගොල්ලුන්ට සැකසෙන හැදෙන මඟ පෙන්නලදීල. අපි වගේම සීලවන්තයෝ ්‍රද්ධාවන්තයෝ සත්පුරුෂියෝ මෙලෝකෙට තව බිහි කරවලා සසරින් එතර යන්න මග හදල දෙන්න පුළුවන්න එක කොයි තර වටිනොදේ එම ධර්ම දානයකෙන් හුඟක් ශ්‍රේෂ්ට පිංකම අදමි ඒ ශ්‍රේෂ්ට පින්ක මයි ඔබ සියල්ලූම දෙනාම මේ ලෝකමී සිද්ධි කරගන්න එක මොහතේ මහපින්කම් දෙක ධර්ම ධානය කරමින් ධර්ම ධනපතියන් බවට පත්වනවා තමනත් අනන්ත ගෞරවේ පෙරදැරිකරගැෙන මෙවන් වු දුෂ්කර කාල විපත්ති තියෙන කාලවක්වානෝක ්‍රද්ධාව නිසා ප්‍රඥාව නිසා වීරය නිසා මෙහම පෙන්කම් කරනවා. වීරය නැතින ශද්ධාව තීවුර වෙලා නැතින. ප්‍ර්ඥාව නූන නැතිනම් අපට මෙහෙම පින්කම් කරන්න හිතනවද එම පින්කම් කරන්න අපට හිතෙනෙන එහම මේ කාරණා මනාලෙස ගැලපිල්ල අද මිලෝක දහතුවේ කරන්න පුළුවන් අති ශ්‍රේෂ්ඨම පින්කම මේ බුද්ධහන්තරයේ සිදකරගන්නවා. සසිරින් ඉතිරයන්න බලාපොරතුන හැමෝම බන අහන්ඩම ඕනේ භාග්‍යතුන් වහන්සේ ජ්‍යාතඥාව එහෙමන බුදුපියාණන් වහන්සේ කියල දුන්න විදිහටම ධර්මස්ශ්‍රවණය කරන්න ඕනේ අනිීවරණ කියන සෝත්‍රයෙන් පැහැදිලි කළා. මහත් වූ බලාපොරොතුවක් හිතී තියාගෙන බණහන්ඩෝන මොකදදේ බලාපොරොත්තුව මාම ශ්‍රවනී කරන සද්ධර්ම දේශනාව තුලින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් ගයට පත්වේවා එ වෙනුවට සප්ත බෝදධයන්ගේ ආදී ධර්මයන් වැඩී දියුණු වේවා මේ ඇති ශ්‍රේෂ්ි සද්ධර්ම දේශනාවාතර තුරදිම මාහට අති උත්තුම් වූ මාර්ගයක් පලයක් අවබෝධ වීවාගෙන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්මශ්‍රවනය කරන් ටෝනයන බාගතුන් වහන්සේ පැදිලි කළ. ඒමන අපේ පියණන් වහන්සේ කියල දුන විදිහෙටම සද්ධර්මශ්‍රවනය කරමු මේ උත්තුම් වූ කුසල කර්මයෝ ඔබට මට ඉතාම් ඉක්මම් භවයක තාමත්ම කෙටිකාලයකින් සුක සහගත ප්‍රති පදාවෙන් ආර් ධර්මාව බෝධීන් සැන්සේ මුදෙසාම පාරමීවීවා කෙලප්‍රාට්ඨනා කරගනිමු. පිළතුනි අදද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදනේ දම පද පාලියයේ සඳහන් වෙන එක ගාථ රත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළය භාගියුතුන් වහන්සේ තවත් එක ශ්‍රේමක දේශනාව අප භාගියතුන් වහන්සේ දේශනා කළ යෝචේ වස්ස සතං ජීවේ දුප්ප්ඥෝ අසමාහිතෝ ඒකාහං ජීවිතංසේ යෝ ්ඥාවන්තස්ස ජායිනෝතිී කියල දේශනා කළා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවත්තලින් සඳහන් කළේ මෝඩ වැඩ කරමින් පවුරැස් කරගනිමින් අවුරුදු සීයක් ජීවත්වෙන වට වඩා අ්ඥානය කයි දේශනා කළේ මෝඩ වැඩ කරන පවකරන කෙනට දු්ප්ය කළ සඳහන් කරන්නේ කාටද මෝඩයට අඥඥානයට එකන ප්‍රඥාවක් නැති කෙන නෝනක් නැති කෙනා එහනම් දේශනා කළ පෞු්කරමින් මෝඩ වැඩ කරමින් අවුරුදු සීයක් ජීවත්වෙනවට වඩා නුවනින් යුක්තව සිහිකල්පනාවෙන් යුක්තව නිවැරදිව එක දවසක්හර ජීවත්වෙන වන ඒ ජීවත්තේ මහරි වටිනවා මහණනි කලා බුදුරජාණන් වහසේ කරනු පහැදිලි කළ මේ දේශන හුඟා ගැඹුරුයි හැම දේශනාවක් මෙහම තමයි මේ ප්‍රඥාව කියන කාරණාව හුඟක් ගැමුරුයි මෙතන විශේෂෙන් සඳහන් කරන කාරණාවක් දුප්ප්ඥෝ කළ සඳහන්කරනව නොන නැත්තාව මෝඩ කෙන ටකට නුවන කියන කාරණාවයට තේ සඳහන් කරනවා සමත විදර්ශනා මාර්ගඵල යන ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන් තොර වූේ අන ඒකනෑටයි දුස්ප්‍රාඥය කළ කියෙන් දසපාරමිතා අතරත් ප්ඥාපාරමිතාව කියල පාර්මිතාවක් තියෙනවා වීව්‍ය පාරමිතාවට ඉහෙළි තමයි තියෙන් හිතන්ඩ එපාම කාරණ ගැලපිලා තියෙන ක්‍රමි ඒ විදිහෙට අපි මතක තියගන්නත්තු හොඳම උදාහරණය මහාමංගල සූත්‍රයේ සඳහන් ගෙනවා සමහරල අපි සමහර කාරණා මතක තියගන්න කොට අපිට පහසු විදිහට අපි මතක තියගන්න හැයි ඒක කරන ලොකු වරද ඒ කාරණාව සඳහන් වෙලා තියෙන විදිහට මතක තියාගණ්ඩ ඕනි පුංචි උදාහරණයක් ඒකට මතක්කළ මහාමංගල සූත්‍රයේ සඳහන්ගෙනවා මුලින්ම අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා බොහෝ දෙෙනෙක් සඳහන් කරනවා මේ කාරණාව අපි පණ්ඩිතය ඇසුරු කරමින් අසපුරුෂයන්ගින් දුරස්ෙනවා මි කලෙ සඳහන් කරනත් මේ ලෝක ඕනතරක් නැද ඉන්නවා. පණ්ඩිතවය ඇසුරු කරනකට අසපුරුෂය දුරස්වෙනවා තමයි නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මුලින්ම කර්ඩුවන මොකක් දෝදකින් අසේ වනාච බාලාන. බාලයන්ව ඇසුරු කිරීම නතර කරන්නන. දෙවනියට තමයි පණ්ඩිතයන් ඇසුරු කරඩ වෙන්නේ. දෙවිනියට තමයි ර කරන්න ප්ඩිතියන්ව ඇසුර කරනක ටඒකන්නේ සත් පුරුෂයන් ව ඇසුරු කරන කොට තව තවත් ධර්මය තීවර වන්නඩ තීවරවෙන්න අප දන ගන්නවා අපි හිතුමක මොට වෙච්ච පිහිය හොඳට ගාණ්ඩ ගා්ඩ මොකද වෙන්නේ තවත් හොඳයට කැපිෙන ස්භාවෙන් යුක්තයි ට තවත් තීවුර වෙනවාකට අපි හිතමක අපි දන්න ආසත් පුරුෂය බාලයන් අපි දරස් කළ ක ධර්ම දැනගැන්න දැනගන්න තවත් බාලයග නස පුරුෂයගැති දැන ගන්නවා ඉජකටුමකොද වෙන්නේ එතකොට අපි තවත් සහමුලින් දරස් කරනවා ඉ මේ කාරණාාවමම බොහොම කෙටන් කියල දුන්නේ ඒ කාරණ කියල දීල තියෙන විදිහෙටුම මතක තිය ගඩ තෝනි. ඒයිමන් සඳහන් කලේ දස පාරමිතා අතර ප්‍රඥා කියන පාරමිතාවත් තිෙන්නේ වරි කියෙන පාරමිතාවටහි ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුुෂප්‍රාශ්ඥයක් කියල කියන්නේ ලාෞකික ලෝකෝත්තර ප්‍රඥ්ඥාවක් නැති කෙන අපේ සරල වචනකට අප පිරලෝ මෙලොෝව පරලුවව විශ්වාස කරන්නේ නේ පිංකුසල් විශ්වාස කරන්නේ න තෙරවංසරණ විශවාස කරන්නේ නෑ මම මේ ලෝකෙට ආවේ ඇයි කියන කාරණාව දන්නෙත් නෑ මේ ලෝකට ඉපදිලා මොනවදමං තමන්ට කියලා කරගත්ති කියල දන්නෙත් නෑ. එකට මේ ලෝක කවද මෙැරෙද මැරිල මොනලෝකයේ අයිද කියන කාරණාව එය දන්නේ එය දන්නේන. කිතිකොට නැවත පුනර්භවයක් තියෙනවයි කර්මයක් කියල දෙයක් තියෙනවය මේ කාරණ අය පිළිගන්නේන්නේ. ඉක ඒගොල්ලන්ට සඳහන්කලේ මෝඩයි කියලා එහෙම බලනකොට ඔය ඇත්තන්ට හිතෙන්නේ නැද්ද මේ බුද්ධහන්තරයක් නම ගෙවෙන්නේ බුද්ධෝත් පාද කාලය ඔය ඇත්තට පේන නැද්ද මේ සමාජයේ දහ ඇස්සැරල බලනකොටේ මේ සමාජයේ දැන් කොයි තරන් ඉන්නවද එහම දොස්පරාච්ඥය කෙල් හඳුුවන්න පුළුවන් අයි කොයි තර ඉන්නවද සීමාවකින් පනුවන්ඩ සීමහකින් පනුවට ැ එහෙම කියනකට අපිට අහිංශක සතුටකුත් අපිට දයනවා ඒ අ අතර අපි භාග්‍යතුන් වහංසක දරු කහෙමි කියටට අහිංසක සතුට අහිංසක සතුරක් දයයිවා. හැබැයි එහෙම කියල හිතමින් සමහරයා ආඩම්බර වෙනවා ඒ ආඩම්බරවීමන හොඳකට හොඳකට න ආඩම්බරවීම මොකේකට දයන්නේ මානකටට වෙන මෙ ප්‍රඥාවන්තය තේරුන්ගන්වා මේ කාරණාව තුලි මං ආඩම්බරෝනො මට කෙලෙස් වැඩෙනවා ආඩම්බර වෙලා බෑ මම සතුුටයි නැ මග හිතී දන්න හිංසුක සතුට ඒක තව කෙනෙක්ව පහත් කෙල්ල සලකඩ තව කෙනෙකම් ඔක්කොට වැඩී මමෝ සස් කෙළ හිතන්ඩ නෙවී ඒන මේ ප්‍රඥාව පිළිබඳව කාරණා දක්වනකොට අද සාමාන්‍ය සමාජයේ ප්‍රඥාව තියනව කෙළ ගොඩක්කයි කියන්නේ හාචාරවරු කතිකාචායවරු එවගේ විවිධ තාක්ෂණික උපකරණ ලෝකට හොයා ගත්තයි. උදාහරණය කිව් අපි හිතමක තුවක්කුවෝ හොයා ගත්තයි. බෝම්බි හොයා ගත්තයි. පරමවනු හොයා ගත්තයි. ඒගල තමයි මේලෝකන්න බද්ධමත්තායි කිය අපේ සමාජයෙන් කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාශනය චල ඒගලන්ටකි බුද්ධිතුන් කියල. ඒගොලුට කිවවේ සූරය කියලා. සූරය කකිවේ ඒගොලන්ට බුද්ධිමතුන් කෙල කිවින. ඒගලුන්ට ප්‍රඥාවන්තය කලකි විත්න. ඇයි ප්‍රඥාවන තිනිනිසා. සූරකං කරන්ඩ ඒගල්ලන්ට මනස සැකසිලා තිබුණා හැබ ඒකට කවදක්වත් ප්‍රඥාව කල කිවින. ඒකට උදාරණයක් මතකල. තුවක්වක් දන කෙනෑ දන්නවන්නං මේ තුවක් වුවන් මෙච්චර දුරක් තියන්න පුළුවන් මෙච්චර විශාල පිරිසක් ඝාතනය කරන්න පුළුවන් අනාගතේ ලෝකෙල් ලොකු යුද්ධහට ගන්නවා. ඒවගේ මේ භාවිතාව වෙනවා එසකට දරුවන්ට අම්මලතාත්තලනතිවෙනවා අම්මලතාතලට දරුුණැති වෙනවා. මම මේ හදන තුවක්කෝ නිසා කේ දෙනකුගේ ජීවිත අනාගතය විනාශවෙෙන්ඩ පුළුවහන්ද. පරමානු බෝම්බය හදපු කියෙන න් ඒ ගොල්ලන්ගේ තිබුණු සූරකම මේ ගොල්ල පවිච්චි කළේ මොනවාගේ කාරර්ණාවලද කියලා ඒගල දැනගෙන ඉටියනං මම මේ කරන දෙයින් අනාගති මුල්ලෝ කෙට ම බරක් වෙන දෙයක් මංම කරන්නේ ඒක ඒයාලලා තේරුන් අරිගෙන හිටියන්නං කෞදක්කත් බෝම්බි හදයිද. අවසාන ටෙනෙන තේරෙනේ තමයි මං බෝම්බි හදන්නේනේ මන්තුක් ව හදනිනේ එතින්ටාවන ඒගොල්ලුට ප්‍රඥාවතියන මට පවපුරෝගණඩ මට පවපුරෝගණඩ හදන්න බෑ පවපුරෝගන්න මුලක් මට හදන්න බෑ එනි සමන් මේ කරන්නකින් වලකිනවා එහෙම කියල ඒගොල්ලු හිතුවනම් ආන් ඒගොල්ලො නුවනට එල ඹුණාවෙනවා එපුංචි උදාහරණයක් ප්‍රශ්ඥාව ගැන දක්වන්න දේශනගල එ ප්‍රඥාව කියන්නේ ප්‍රඥා සාගරය ක ප්‍රඥාවෙන් අග තැන්පත්වුණතුර බුදුරජාණස භාග්‍යතුන් වහන්සේට වඩ ඇහිළ කෙනෙක් මෙලෝගිත වන්නවද කවදක්වරන්නේ ඒ ප්‍රඥාව ලබන්න උන්වහස කොයි තරං සංසාරය දුක්වීන් දද අප පිණිතුම් මතක තියා ගන්ඩ කොයි තර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධී ලබා ගන්නකුට කොයි තර ද්‍යයනවට විතරක් සම්වධින් වද සමාපත්තිවලට කොයි තරන් සමවදිනුවද ඒක සඳහන් කරනවා කෝටි ලක්ෂ විසිහතරක් සමාපත්තිවලට සමුවදිනවා කියලා. ඒ වේගයේ කෝටි ලක්ෂ විසිහතරක් සමාපත්ති කියනකොට අපිට හිතාගණඩුවත් පුළහොන්ද කවද. ඒක දරන්න පුළහන් ඒ මොහොතෙ දිමයි. ඒකට හොඳම උදාහරණයක්. නන්ද බෝධි රෝපනය වෙලා වෙදී ආනන්ද වාමීන් වහසේ මතක්කල ස්වාමී්‍ය පාණන් වහන්සේ එදා ජැසිරම බෝධ මූලේ ලගෝ වහන්සේ යම්මවුරකින් වැඩ හිටියද. ඒ ආකාරමේ ආනන්ද බෝධි රෝපනය ඟ බෝධීන් වහන්සේ ළඟත් වැඩින් නගෙල. බුදුපියාණන් වහන්සේ මතක්කල ආනන්දේ ඒක කවදක් වති කරන්න බේ. ඒම මතක්කල නමුත් ආනන්ද සාවාීන් වහසයට තියෙන අනුකම්පාවනිසා රැයක් එලිවෙනකං ාග වහසේ බෝධිමුලේලඟ වැඩහිට අනද බෝධි හංශිලන්ගේ හැබැයි එදා සම්බුද්ධ රාජ්‍ය ලබාගන්නකොට වැඩින්දුපවාකාරන්න වැහිටි දෙකට හිතන්ඩක කොයි තරන් ප්‍රඥා ම්ඩල එ බුදුරජාණන් වහන්සට දවද ක අසී මන්තිකයි සත්වයා සංසාාරය ඒපදුන තැන පටන්ගත්ත තැන ඉදල හටගත්ත තැන ඉදල විනාස වෙන්නේ කවදද මෙ සියල්ම පිහිතනට වැඩ දකින්න පුළ. සුමහා ශ්‍රාවකයන් වහන්සේ නමකු දකින්නේ සීම සහිත දුර සතර මහතරුන් වහන්සේල ඉෙම එතකොට මුගලන් මහරහතන් වහසේ සාරරිපුත්ත මහතන් වහන්සේ ඒත් හැයි බුදුරජාණන් වන්ස බුදුරජාණන් වහසගේ ප්‍රඥාව සීම කරන්න බය. මහරහතන් වහන්සේ සාරිපපුත්ව මුගලන් මහරහතන් වහන්සේ පවා භාග්‍යජන් වහන්සේගේ නුවන සමහල්ලාවට දකින්නේ අනුමාන්ඥාණක න්ක කොයිතරන් නක් භාග නාශ තිවද අනුමාන ඥානකින් කියන්නේ අනුමාන කරලා හිතන් එහෙමන ප්‍රඥාව කියල කියන්නේ අපි හැමෝටම තියෙන්ඩ ඕන දෙයක් පකොට ප්‍රඥාව අපි හැමෝටම නැතිනම් අපට කවදක්වත් මේ සශසිරින් එතරයන්න ලැබන්නේ ත්නෑ එකට කියනවා ලෞකික ප්‍රඥ්ඥාව එකට ලෞකික ප්‍රඥාව තිේන්ට ඕනෙමයි ලෝකෝත්තර ප්‍රඥාවට යන් එහෙම නැතිනම් ට කවදක්ක ශසිරින් අඇමි දින්න හැබෙන්. එහමන මේ කාරණාව හුගක් දිගයි කෙළමන් කිවේ ඒකයි දුප්ප්ඥ කියන කාරණාවෙන් සඳහන් කරන්න අඥඥාන කෙනා. කෙටියම්ම සඳහන්කළ සසර ගමන දන්නේ නැති නිරයන් පිළිබඳ අවබෝධයක් නැති කර්මය කරන පල අදහන්න නැති හැම වෙලේම පවුකරගන්න සිල්ලා ආරක්ෂා කරන්නේ නැති ෙරුවම් සරණගපනැති කෙන එහෙම අපි අතර වන තරගන්නවා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්න එහෙම මෝඩවැඩ කරමින් පෞරැස් කර ගනිමින් අවුරදු සීයක් ජීවත්වෙනවට වඩා නුවනින් යුක්තව සිහිකල්පනා ඇතිව නිවැරදිව එකදවසක් හරි ජීවත්වෙන වනං එක දවසක් ජීවත්වනයකළ අති ශ්‍රේෂ්ටයි කල දේශනා කළා. අප බාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ කානු කොන්්ඩ්‍ය කියන ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ අර්මුණ කරගෙන. කානු කොන්ඩන්්‍ය සාමන් වහන්සේ බුදුරජාණන් වහන්සේග කමටහඟරගෙන කැලේ ටිකිය කාත් කවුරුත් නැති ප්‍රදේශයක බොහොම පහස්සුවී භාවන වඩන්ඩ කොසල් වඩන්ඩ පින් කරණඩ. බොහෝ ස්වාමීන් වහන්සේලා නගරයට ච්චර කැමතිනෙන් එයි නගරීට මොකති කැමති න ති.වේකයට හරි වීකට හරි බාදයි එ බොහෝ සත්පුරුෂයෝ සමහර වෙලාවට නගරයට කැමති නේ. භාග්‍යවතුන් වහන්සේ බොහෝ වෙලාවට නගය මද හිට බොහමාදුව. ොෝ වෙලාව උන් වහන්සේ වැඩයි නාරාමයත් පිහිටල තිබුණ නගරන් එලී. මකද ඒ තරන් මේ අතියුත්තමයන් වහසල විවකට හුග කැමති නිසා. කානු කොන්ඩ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගේ කමටහඟරගෙන කැලිටී මොකටද හැකි තරක්මිනින් වෙරවයන් වොඩලා සංසාරමං එතර වෙනවා. එහෙම හිතල කැලේට ගිහිල් භාග්‍යතුන් වහංන්සේගේ වචචනය මනාව පිහිටලා භාගතුන් වහන්සේගේ වචචනයට කේකරු වෙලා ඒ වචනය විචනය කරන්න ගීනේ අපි පුගති කරන්නේ බොහොවෙලවට වචචන දාහක්කිවොත් ඔය වචන දාහෙන් දෙකතුනක් විශේෂෙන් අපි අල්ලගන්නවා ඒක වඩ පුළුවන්ද මේක මෙහෙමද ඉස්ක දේශනා වැඩක් තියනවාද වැක් අපේ හිතේ කොකුස් ඇතිවුණට අපි දන්නේ නෑන මේ දාසනය මොකදද කියලා එතකට ඒ සැකය අපි මොකද කරන්නේ සැකේ කෙන ගින්න අපිෝ පුච්චල විනාශ කරලා ජනවා. සැකය ඇතිවුණොත් අපි විනාසයි. සැකයි කියනක ප්‍රතජ්ජනය හැටියට අපිළඟ තියෙනවා හැබැයි මේ සම්බුද්ධ වාසනය ගමන් කරනකට ගමන් කරන්නට කොහොම කියලද දේශන කළ එක හුද දාහර බ්‍රහ්මයි ්‍රහ්ණතුමා බ්‍රහ්මයි බ්‍රහ්මණතුමා බ්‍රහ්ම ෝත්‍රය ආශ්‍රයෙන්ම මතක්කළො ත්‍රීවීදයේ පරතරටම දන්නවා. දෙෙතිස්මහා පුරුෂලක්ෂණ පරතරටම දන්නවා. ඉතිහාසේ පුරාණය නිගන්්ඩුව සියල්ල මුහොදර දන්න. ඒකාලේ ඉඳපු අති ශ්‍රේෂ්ට බ්‍රහ්මණනි මේ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ ශරණය යනකොට තමන්ගේ තිබුණ සියලු දැනුම සියලු මතවාද සියලුත් තීරන සියලු අදහස් මෙච්චර කාලයක් තමන් ඉගෙනගත්ත ඔක්කොම. බුදුරජාණන් වහන්සේ ඉසරහ තැරලයි මං ඔබහන්සේ ශරණය අනොස්වාමිණි කළකිවූ එසකට වයිස කියයේද එහම කියනෙකට වයසවෞරුදු එකසේස. එහෙම කියනකොට වයසෞුරුදු එකසේ විස්්සයි වයසවුරුදු එකසය විශ්සක් පුරාවටම ඉගෙන ගත්ත සියල්ලා අතහැරලයි බුදුරජාන්සය සන්නකිී මහනි අපිට එක කරන්න පුළුවන්ද බැරිද ළ බැරි අප ය්ඥානය බවට පත්තිවා. සසරින් ඉතරයන්ට තියෙන එකම මග අපට බුදුරජාණන් වහසේ කියල දිනකොට මගේ දැනුම මගේ මතවාද මගේ තීර මම පෝෂණය කර කර ගමනක් යනවනම් මංක ඉතරන් අඥානයතිය. දර උදාහරණයක් සඳංකල්. ඉඩ පායල තියනකොට තරුව ආලෝකින් ඇති වැඩක් තියෙනනොදේ වැඩක්නේ. ඉර පායල තියෙනකට තරුවලින් ලැබෙන නාලෝකින් වැඩක්නේ. එන ඉර යාලෝකම තමයි සූර දිවරජන් යාලෝක මතුම පට. බුරජාණන්හන්සේ පහල වෙලා ඉන්නකට වෙනත්තිනත් මතවාද පෝෂණය කරකරඉන්න එකැති ගැත්තිීනද වෙඩ එහම අපි හිතන්න ඕනේ මංම භාග්‍යෝතුන් වහන්සේ සරණය යනකොට මගේ හිතේ තිබෙන සියලු අදහස් සියලු මති මතාන්තර සියලු තීරණේ මං අතහෙරියඇයට බුදුරජාන්සේ සරණය ඇ. එ අත හැරලා නැත්ත කොහොමස සරණ ගී එකි හිතන් නේ කල්පන කරු. අපි වාසනාවන්තයි උපත්තියම බෞද්ධයන් වීම ගැන. මොකද අපිට අමුත්තුුවෙන් අපේ නිසිවයසයට යනකොට ශසන ඉගගන්න රෝමනාවනේ නෑ. එයිඒ අම්ම ඉතාත්තයි අපිට මුල්ගුරු ඇසුර දීල මේ ශාසනය උගන්නල තිබුණා නිසි වයසට එළඹෙනකොට අමුත්තුවෙන් මේ ශසනය නැවත ඉගෙනගන්න අපට ඕන උුනාද නුන නෑ එ ඉතිින් හරි විශේෂ කාරණාවක් සඳහන් කරනවා සංසාරයේ හුඟක් පින්කරපු නිසායි බුදුරජාණන් වහන්සේ සරණගේපු අම්ම කෙනෙකෙ තාත්තා කෙනකට දව මම ලෝක උපදන්නේ. මොකද මම ඉගෙන් මට නිසිවයිසට ආපුහාම අමුතුුවන් බං වෙේසයෙන්ට ඔන්න. හැබැ හිත මිත්‍යා ජෘෂ්ටික අම්ම කෙනකට තාත්ත කෙනකට දාව එපදුන මේ ශාසනය හරි ්‍රද්ධාවන්ත වුණා අප හිතමකෝ දුර ඇත රටක ඉපදිලාඉන්නේ ශාසනය හෙවනවත් ඇැටිලැනති රටක හැබයි ශාසනය ගෙන හාලා දැනගෙන ඉගෙනගන්න එයාට වශ විශසේ නං අපි හිතුමක උදාාරණයකට එකට එයා එහෙයින්දල නැවත්ත මේ වගේ රටකට ඇවිල්ල මේ ශාසන ඉගෙනගන්න තරත්තාව කොච්චර කාලයක් කයිද අපි ඉහමද අපි ඉග අපි හුඟක් වාසනාවන්තයි එහමනං බුදුරජාණන් වහන්සේ සරණය යෑමිදී සිේ විස්සක්වෙත බ්‍රහ්මය ්‍රහ්නතුම තමග සියලු මතවාද සියලු තීරණ අතහෙරිය. එනම් එතන කෙටියම සඳහන් කරනවා මම දන්නේෙනෑ කිසි දෙයක් ස්වාමිණී කළෙකිවී. ඔක්කොම දන්නේ ඔබෝහසේ එතන සඳහන් කරනවා මම දන්නේනෑ ඔබෝහන්සේ දන්නවා. මම නොදන්නාශේක ඔබෝහන්සේ දන්නාශේක. මේ කාරනවා හර්රයයට මවබෝදධ කරගතු. මාර්ග පර ලබනෝ කෙනෙක දුරනය ඒ හුගක්යි. ඒමන සඳහකනම කානුකොන්්ඩය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සගේ කමටහ අරගෙන කැලිටි ගියා. කැලින් එලියටේ නිරහත් වෙලා. උන්වහන්සේගේ අන්තිම ජීවිතයමි. බුද්ධ වචනය අනුව හරියටම ඒ වචනය සැක කරන්නේ නැතුව ඒ වචනය මත්තම පිහිටල ඒ විද්දිහටම ජීවත් ඒක ලොක්කොම සසරින් එතිරයෙනවා ඇැබේ ඉස්පිල්ලක් ඇලපිල්ලක් පාපිල්ලක් ගානේ ඒ වචනේ ඒ විදිහට ම පිළි ග්ඩෝණනි කියෙනෙක මේ කියන්නේ සැක කරන්න හොදනෑ එහෙම නං සඳහන් කරනවා මේ ස්වාමීෙන් වහන්සේ කමටහන් ගොඩල රහත්වෙලා භාග්‍යවතුන් වහන්සේ වදනා කරන්්ඩෝණි කියන සිතුවිල්ලිින් මේ කෙලෙ එලියටේවා කෙ ලනකට ස්වාමීන් වහන්සේට කලන්තියක් ඇති වෙනවා කැර එලටනකට කලන්ත ගතියක් ඇතිවෙනවා. කලන්ත ගතිය නිසා මේ ස්වාමීන් වහන්සේ එතනම තියෙන ගල් පර්වතියක වාඩි වෙනවාවාඩිවෙලා සඳහන් කරන දෙයානයට සමවදුන කියල. ඇයි හැමවලේ මේ අතියුත්තමයන් වහසේ ්‍යානවලටම සමවදන්නේ බොහෝදනකට තියෙන පශ්නයක්. පුංචි මුදාහරණයකින්ඒ මතය මෙහෙම කියීල දෙන්න පුළුවන්. පරිගනිකට කැමතිවිච්ච ළමයි පරිගනික ස්සරහමීන නැද ඉ. ට.ව. බලන්න කැමැතිවිච්චාය කොයිී තරම් වෙසවුත් මහංසිනතර නිදි මර ගැහරි ටීවිචරහින්නේ නෙද ඉ. ආඒ වගේ සෙල්ලන් කරන්න කැමතිවිච්ච ළමයි රෑක් දවාලක් නැතුව සෙල්ලන් කරන්න නැද සිිල්ල කෙන්නවා. පාඩන් කරන්න කැමැතියයි ඒත් එම. උදේන්දල රෑ වෙනකං වැඩ කරන්න රෑන්ජල ලි වෙනකං වැඩකරන්න හුරුුවච්ච මිනිස්්ෂු සමහර තාත්තල ඉන්නවන් කොයිතරං වෛසර ගියත් කොයිතරං ලෙඩවුනත් ඒගොල්ලො කරන වැඩරාජකාර නත කරන්න එකල කමැති නේ ඉහිි නැති එ නීකට බැදිල ඉන්නවා. මේ අති උත්තමයණන් වහන් ශේලාත්න් න් වහන්සේලා භාවනාවට ඇලුම් කරනවා ඒ කාරණවේ විදියට තේරුම් ගන්න බොහම කටි කාරනාවම මතක්ලි නැතැම් බොහම ගැම්බුරුය කරනාව හැබයි ඒකින් හිතන් ඒපා චක රහතන් වහන්සේලාට තන්නාව තයනවලති කියන භාවනාවට ඇලුම් කරනවා කිි එහෙමි කෙලත් ප්‍රශ්නගොලු වඩ පුළුව ඔයි කාරණාහුග දිගයි ඒකයිම මතක් කළේ බොහොම කෙටීංය කාරණාවය මේ මහරහතන් වහන්සේ ධ්‍යානට සම්වදනා එහෙම සම්වදිල ඉන්න අතරතුරේ රැවුණා රාත්‍රී ළඟ ආහල තිබුණ ගම ගමකට පැනල හොරු පිරිස හොරකං කලා තමන්ට අරගෙන යන්න පුළුහන් බඩු බාහිරාදී ඔක්කොම ගෙටකට පැනලනමී ගමකට පැනල මේගොල්ල ඔක්කෝම පුළුහන්තරමක් දුරම මේ ඩු බාහිරා දී කරීතියාගෙන කැලි ඇතුළටාව. මු මිනිසුන්ින් බේරන්දිපයි මිනිස්සුන්ට අහුනුත් ඒකාලෙ දෙන්න තිබුණ ලොකුම දඩුවෝම අනිවරෙන් මරනවා. හොරුන්ට දෙන දනුවම ගහල ගහල හරි ගාතනය කෙල්ල මරනවා බොහ වෙලාවට එතුකට සහන්කරන ඒනිසා ජීවිතය බේරි ගණ්ඩුවෝන කැලේ ඇතුළට. කැලේ ඇතුළට ඇවිල්ලා ගල්කනුවක් කියලා හිතව මේ වැඩඉන්න ස්වාමන්ශ ස්වාමන්හංශය කියල දැක්ක නෑ මගලු හිතුවින් ගල්කනෝ කියලමකද නිශ්ලවයි හෙල්ලෙන්වත් නැටිකව ස්වාමන්ාසේ ගල්පරුතය උඩඉන්න ්‍රාත්‍රී නිසාමකුත් පෙන්නෙත්න ඒ නිසා සඳන් කරනවා මේ හොරු ටික බඩු බාහිරාදී ඔක්කෝ අරගෙනයවිල්ල මේ මහරහතන් වහන්සේ හිසේ ටිකන්ට ඉඩ ගුට උඩින් රුට ැපත් ගල්කනුවක් ක හිත එහෙම තැන්පත් කරලා බඩුපද මෙහම තැපත් කර ගල්කනුවට ඔක්කොම නිදගත්ත මකද ැරිවෙලා අත්රහට නිදාගන අතරී වෙන හොර කණ්ඩායම කෙල මේක හොරගන්රගෙනගේ ඔක්කොටුම් කලින් මේ හොරකන්කරපු බඩු බාහි ර අදිරිි ආරක්ෂකර ගණ්ඩෝන එහෙම හිතල බඩුපොදී මැද තියල මේකොල් ලොක්කොම මේ කනුව වටයයට නිගත්ත ටට නිදාගත්තා උදේ වෙනකොට නැගිට්ට නැගිටනකට මේ ගොල්ල ක්කො වටයට තිබුණ ඔක්කොම බඩු බාහිරාදී පොරුල තියෙන මලුටි කයින් කරනකොට මේ ගොල්ලො දැක්කා මේ ස්වාමෙන්ශි. ඒවිලේ තමයි දැක්කේ මෙ කෙනෙක් ඉන්නවා කියලා ගරහිතුවයි කනුවක් ගල් කනෝ කියලා උදේ බලද්දිී මෙතන යම් කෙනෙක් ඉන්නවා හුරුටි ඳහන් කරනවා. තම තමන්ම තැබු බඩුපොදි ගන්නු තෙරුන් දැක අමනුෂ්‍යයකැයි සිතා දුවන්නට පටන්ගත්තාහ. අමනුස්සය කියලා බයිවෙලා සේසිකඩ විසිල්ල දුවන්න පටන්ගත්තා. අන්න ඒවිලේ මෙස්වාමින් වහසේ මතක් කරනවා උපාසිකයනි. ඇයිමි උපාසිකෙන් ඇයිමි. කොහෙද දුවන්නේ බයවප මගින් ඔයිගොල්ලන්ට විපතක්නේ. මගින් ඔයගොල්ලන්ට කරදරයක් නෑ. මං අමනුස්සෙක්වත් මං වෙන කවරුවත්නමේ. මං භික්‍ෂුව මං පැවිද්දිී. ඒ නිසා බයිවෙන් දෙපා කියන කාරණා මතක් කලා ඔහොම ඉන්ඩ දුවන් ඩපා කිය කි්හ. ඊට පසේ ස්ොරු මෙතන්ට ඇවිල්ල. සාමීන් වහන්සේකින් වැඳ වද සමාව ගන්නවා ස්වාමීනී. අප කමා කර ස්වාමිණි අපට සමවෙෙන්ඩෙ මෙතනට විශේෂ කාරණාවක් තියෙනවා. මේගොල්ලු හොරු හැවයි හොරු වෙලත් මහනබමුණම් පුදනවා. උතුමන් පුදනවා විශේෂ කාරණාවක් නෙවීද. එසකට බලන්ඩ උතුමන්ට ගරු කරන්ඩ අහිංසකයින්ට කරදරයක් නොකරයිද ගොල්ල දන්නවා මේගොල්ලො අදකාලෙ ඉන්න සොර දෙතුවන්ට වඩ බොහෝ වෙලාවට මෙතන මඉන්න පිරිස කොයිතරන් ශ්‍රේෂ්ටයිද ඒ කාරණවත් අප හිතන්ඩුවුන් ඉතිකට සඳහන් කරනවා අනේ අපිට සමාවෙන්ඩ ස්වාමීනයේ අපි දෙැනන් හිටියනෑ අප හිතුවුව මජන කනුුවක් තිබුණ කියලලා බහන්ෂිමතරන්වා කළෙ දන්නේ ස්වාමිි අපි බඩු බාහිරාද බහන්සගේ ඇඟවටට තියල ඔබහන්සේගේ ඉහට තත්ටුතට්ටු අපි ගොඩ ගැහවා ඔබවහන්සේට අපි නිසාාකාලදරයක් වඩඇති. අපිට සමාවිෙන්ද ස්වාමීනී අපි දැනගෙන හිටිය නෑ. එහමවැදවැද සමාවිල්ලනකොට ස්වාමීන් වහන්සේගේ ඉරියව්දකළ පැහැදිල අපි වගේ නම්මොකොද කරන්නේ ගහල බැල්ල නිින්දා කල අපහස කරල අල්ලලදීල හඟක් වැඩ කරන හැබයි සාමීන් වහන්සේගේ මේ අහිංශක ඉරියව් බලල හඟත් මේ හොරු පැහැදුුණ. ඉරයා පතයන් දෙකල පැහැදුුණ. ඒ කාරණා නිසා මෙතනින් හොරු අතර ඩෙටු හොරුන් එකන මහ හොරා නෙවෙයි අනිත් හොර හොරය පොඩි හොරු මේගොල්ලු කියනා අපිටත් පැවිදිවිට තියෙනවන. මටත් පැවිදිවිදි තියෙනවන මං හරි පැවිදි වන්න කෙමති. දෙ කතා කරන දෙම කතා කරන්නේ කවුද හෝරු එහෙම කතා කර කර ඉන්න අතර තුරරි ඔක්කොම ටිකමකද කරන්නේ ආවසාන තීරණයකෙට එහ අපි ඔක්කොම් පැවිදිම කියහ. සාමීන් වහන්සේ ලගින් ගිහිල්ල ැඳදල ඉල්ලීමමක්ළ අපි පැවිදි කරන්න කියලා සාමීන් වහන්සේ මෙ සියලෝම දෙනව පැවිදි කලා න්නේ ඒදා ඉඳදල වාමීන් වහන්සේ නමත් ති වන කානු කෝඩ්ි කියල ස නම පටබෙන්ද නහෙමයි ද උන්වහන්සක න කොන්්ඩන්ය හැබැයි මේ කොන්්ඩ්‍ය ස්වාමීන් වහන්සේ අපේ බුද්ධසාසන පලවිින් ශ්‍රාවකයන් වහන්සේම නවී තවත් කොන්්ඩ්යි කර නම යෙන සාමෙන් හසෙනවා එදා ඉන්දල කානු කොන්ඩන් මහරහතන් වහන්සේ කිය ප්‍රසිද්ද වු මේ ස්වාමීන් වහන්සේ නවක භික්‍ෂූන් වහන්සේලා ත එක්කරගෙන දරජාණන් හශලට භාගතුුන් වහන්සේ අහනාව කොන්්ඩ මිච්චර විශාල භික්‍ෂූන් වහන්සේලා පිරිසක්කොකොට කොහහින්ද. ඔ තනියම කැලේටගේහම ිච්චර විශාල භික්‍ෂූන් වහන්සේලා පිරිසක්කට කොහින්ද. භාගෙතතුන් වහසේ මෙම තොරතුරහනකට මතක් කළ මුොල ඉන්ඳලා අග දක්වාම කාරණාව මතක්කළලා ස්වාමිනිි මෙහෙම 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 කාරණවුණා. අවසාන ප්‍රතිඵලයේ තමයි මේකල් ලෝකොම් පැවිදි වුණා එහම කාරණා දකප් වෙලාවේ බුදුරජාණන් වහන්සේ ස්වාමන් සර නවක පැවජන භික්ෂ හශසලකින් නවා. ඒ කාරණාව හැබැයිද මානන කෙල්හ. බලන්ට බුදුරජාන් ශසිකතින අනුකම්පාව. වෙන සාතෘවරෙක්න ගාලයලනවා එමනි වීදී. සමනට බයිනවා කුන් කරනවා චෝදනා කලා අපහන්ස කරනවා හැබැයි අපිට වඩා මේ ශස්සරය තියෙන හැබැයි භාවයි භාගජනසිි දන්නවා. එන මේ ශාසනය වැරදි කරප ඕනෑම කෙනෙකුට හැදටත් හැදුන කෙනෙකුට තවතවත් ඒ ගමන ලක්ෂණ කරගඩ තියෙන තෝ තැන්න ඕනෑ තරම් වැරදි කරපු අය මේ ශසනය හැදුනා. ඒක බුදුරජාණන්සේ දන්නවා උදාහරණයට හිටුවොත් අංගුලි මල් පැවිදිවල අංගුලි මාල මහරහතන් වහන්ේ බවට පත් වුණා. උන්වහන්සේට තවත් නමක් තියෙනවා මන්තාන පුත්්ත භග්ග මරාගන් වහසේ කියලා අංගුලි මාදස්වාම්‍යා අජාසත රජිරෝ තමන්ටම චෝදනා කරගන්න. මම තරන් ද්‍රෝහයෙක් තවම මේ ලෝකෙ නෑස්වාමේනිමංවබෝහන්සේට කරන්න පුළොන් ඔක්කොමන ග්‍රහළ. මම ඒ තරම් පවකාරයි නිදස්වාමීනිි. මම පවකාරයේ එමි කවුද කියන්නේ මගදාධිපති අජාසත රජිරුව. ඒල තිබුණු සොුස් මහ ජනපදයන් අතර ජනපද හතරක් විශේෂයෙන් විශාලයි අතර මගත ජනපදී රජුරුමේ කියන මමතරම් ඔබවහන්සේට ද්‍රෝහිකංකරපු ද්‍රෝහීක්තව මේ ලෝකකි නෑස්වාමණි මෙිච්චර වැරදි කරපු මහ පෞකාරය ච්ච මට ඔබහන්සේ කරුණාවචනයෙන් කතා කරනා නේදස්වාමයනි ඔබවහන්සේ කරුණා ගග ඔබහන්සේ කරුණා සාගරයා මට අනුම්පාලා නේද ස්වාමීණි කෙලයි වැරදි හදාගන්නේ. අජසස්ත රජ්ජුලු දන්නවා මැරිලා මම ඊළඟට ව අපාය උපදිනවාමයි දැන දෙැන මේ බුද්ධ ශාසන යදෙනවා. ස්වාමිනි අද පටම්මං ඔබහන්සිකු පසයි. ඒකයි මංකවේ වැරදිකර පෝර්න කෙනෙකුට හෙදින්න්න පුළුවහ. ප්‍රඥාව තියන වේ තියන ඕන කෙනෙකුට මේ සසල ඉතිරන්න මගසාහස් කර ගන්න පුළුව. ඒකට හොඳම උදාහරණයක්කමයි. ීරී තියන්න ඕනේ ්‍ර්ධහාව තියන ඕන ප්‍රඥාව තියෙන් ඕන සතිය සමාධිය තියෙන්න්න ඕනි මේ කාරණ අන්නේ වාර්යෙන් අපිට තියෙන්න්න ඕනේ ධර්ම ශ්‍රවණය කරනකටඒ කාරණ අපි දැනගන්නවා දැනගත්තාහම අපට හිතෙනවා එෙනම් අපි අපිට වඩා අපිට කලින් සසරින් එතරට පත්වුණ උත්තමයෝ කොයිවිදිහිරද සසරින් එතරගේ අපිත් එහෙම වෙන්න ඕන නේද අපි හිතෙනව නේද අපිට එ හිතෙන්න්න ඕනි කට අපි කල්පනා කරනවා එහෙනං ඒ උත්තමයන්ගේ ශ්‍රද්ධහාව වගේ ශ්‍රද්ධාවක් මට තියෙන්නෝන නේද ඒ උත්තමයන්ගේ ප්‍ර්ඥාවගේ ප්‍රඥාවක් මට තියෙන්නොනේද ඒ උත්තමයන්ගේ වීර්ය වගේ වීර්යක් මට තියෙන්වෝනද. එහෙම කියල හිතල ප්‍රඥාවතන සපි හම කානාව තේරුගරගනික් මට සසරෙන් දිරයන්ද කටජේ සයෝධානන් කරගන්නවා පෙළගසගන්න අතිතිේ හිටිය එක සහෝදුරය දෙන්නේ ගිහිට බැ එක සහෝදර පැවිදිුණ ගිහිගෙට බැඳුන සහෝදරයක් පංචකාමෙන් මත්තිෙනවා පස්සෙ බයවුණා මගේ අනිත් සහෝදරයක් ගිහිල්ල පැවිදිවුණාට පස්ස දවස කැවිල්ල මගේමී තියන සේෂද පැහැරගටතතුුත්ති හිි. ඒනිසා හොඳ වැඩක් කරන්න ටෝනිි කියල සේවකයෝ දම්මලා අර පැවිජන ලොකු සහෝදරයාව ඝාතනය කරන්න කටෙතුු සෝදානන් කළහ. සාමීන් වහස කෙලේත්‍රි රහත්වෙන්න්න භවනා කරනවා දෙරවෑගන් වඩනවා අනන්ත ශ්‍රද්ධාවෙන්. උන්වහන්සගේ හිතේවත් තිබනෑ නැත ගිගට බැදෙනවා මේ ගිහිගේ තියෙන පංචකාමයන් වොටම අහුවනවා හිතේවත් තිබබෙන. එබැයි අනිත් සහෝදරය හිතුව ගාතනය කරට. හොරු එනකොටේ භ කරවා උහසේ මතක් කරනවා එයාාව ඔබහන්සේ ඝාතනය කරන්න ස්වාමයෙන් ඔබහන්සේගේ සහෝදරයයා ඔබහන්සේ මරන්්ඩ කිව්වා අපිට විෙනෙන් හොඳට කිව්වා අපි මරන්න යාවේ ඒල මතක් කළ මට ටිකක් වෙලාවදද පුළුවන් මොකටතිකෙලෙවා මට වීරි වටන්න තියනවේ බුදධ ශාසෙන්. ඔබටම පොරුන්දනවන් පැන්නේේ කියල ස්වාමිණ තහවුරු කරන්න කිවවා ලොකු ගලක් කරගන දනිස් දෙකට ගාගෙන කකුල් දෙ කඩාගන්න. ධනිස් දෙකට ගාගෙන කකුල් දෙක කඩාගැන උන්වහන්සට කොයි තරම් වේදනාවක් දැනින්ට ඇත්දේ චනදී. නමුත් හොරුන්ට තහුරු කරන්න මංගෝ ගොලොලගින් පැලන්නේ නේ කියෙල. ආ එතනදී උනාන්සේ රහතන් වහන්සන මක් වෙනවා. බලන්ඩෙ වීර්රයේ ශ්‍රද්ධාව. අපට එහෙම තියෙනවද අපි කොහොම වෙඩුව උන්හස තේරුම්ගත්ත මම සසරදි මීට කලිනුත් මෙහෙම වෙල්ල ඇති හැ මේ බුද්ධහන්තරේ මග ජීවිතය නිකංගේ වෙලි දෙන්නේ නැ බලන්ඩයේ ප්‍රඥාව හරියට ධානයක්ක්ව අප දීගන්න බෑ ප්‍රඥාව සම්පූර්ණ කරගන්න තුව කොයිතරන් අපි කෝටි ගනන් මෙලිමුදල් වීදන් කළ දන් දෙනවා හම ප්‍රඥාව සම්පූර්ණ නැත්තං අපඒ පංක ම සම්පූර්ණ කරගන්න බෑ එමන මේ කාරණ ුදුරජාණන් වහන්සේ හනුකොට භික්ෂුන් වහන්සේලා මතක්කරා ස්වාමීණි මහ පුදුමයක් මේ අන්ද මේ පුදදුමයක් මීට කලින් අපි කවදක්වතේ වගේ දෙද්කර තිබිෙන අපි මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා ස්වාමිණී කළ මතක් කරනකොට. ආ ඒවිලේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මෝඩ වැඩ කරමින් පෞරෙස් කර ගනිමින් අවුරුදු සීයක් ජීවත්වෙනවට වඩා නුවනින් යුක්තව සිහිකල්පනාවෙන් යුක්තව නිවැරදිව ජීවත්වෙන න එක දවසස්කාරී ඒ දවස හරි ශ්‍රේෂ්ට ඒ කාරණාව පැහැදිලි කරලා ප්‍රඥ්ඥාව පිළිබඳව සමත විදර්ශනා මාර්ගඵල පිළිබඳව ලෞකික ලෝකෝතයට ප්‍රඥාව පිළිබඳවත් සිවසස් දක්වලා මුොල මැදාග පිරිසිදු වෙන විදිහිට අර්ථවත්ධර්ම දේශනා සිද්ධි කළ දේශනාව නිමාවට පත්වෙනකොට මෙස් සියලු භික්‍ෂූන් වහන්සේලා සඳහන් කරනවා සාමාන නිරහන් වහන්සලා නෙමයි මහරාතන් වහන්සල බවට පත්තිවා. මහරතන් වහන්සල කියන්නේ සව් පිලිසීම්ියත් මහරහතන් වහස බවට පත්යවා. අර්ථ ධර්ම නිරුත්ති පටිබානය. මෙන්න මේ සෙව් පිලිසීම්බියාවම ලබල මහරහතන් වහන්සල බවට පත්තිෙනවා. ඊට වඩා තවත් ධර්ම ස්ශ්‍රවණය කරන අනිකුත් සියලු පිරිස් ඒ හෑම දෙනාටම මේ දේශනාව සසර පිළිබඳව තේරුම් අරගණ්ඩ තමන්ගේ ජීවිතය නිවැරදි කරග්ඩ මේ දේශනා උපකාරයක් බවට පත්වනා කියකිල දේශනාව නිමාවට පච්චරනවා පෙනසනි අපි මේ ලබාගත්ත දදුෂකර මනුස ජීවිතය කොයි තන පත්ඥාවන්ත වන්න න්දේ ඒකාරණාව විහිතන් අපිට ප්‍රඥාව ලෞකික ප්‍රඥාව තියෙනවා නං ඒ ප්‍රඥාව අපි එකම මට්ටමී තියන් ඉඳල වැඩක් නඒ ප්‍රඥාවත අපි විශාල කරගණඩුවින් ඉතන්ඩෙක ධනය අපට තියෙනවන මේ ධනය ඇතිකෙ ලි නතර වෙනවාදේ අපි ඉටිගල් ලොකු කරගන්න කටයුතු කරන්න බැංකෝල තියෙනවා තවත් අයට නයට හරිජනවා ඒම තින තියාගෙන නදේ තව වැඩි කරගන්න බොන්න වා හරි අපි උපකරම කරන්න නැද කරනවා. ධනය අපට එහෙම කරන්න පුළුහං හැබැයි අපි ප්‍රඥාව එහෙම කරන්නේ නෑ අපි බන්ුක එතන අපි කොයි තරම් අඥාන දි කියල. ප්‍රඥ්ඥාව තිීවර කරගඩ. අපිම කටයුතු කරන්නරුවන්න. ප්‍රඥාව තීවුර කරගැනීම මත අපේ සසරගමන කිටිවෙනවා. ප්‍ර්ඥාව තීවර වඩ තීවර වෙඩ මෙ සසර තියන බහනක්කම තේරෙනවා. පංච කාමය පිළිමතව තිේරෙනවා. හොන්දම්ම අවසානය උදාහරණේ මතක්කරනා මේ දේශනාව තුළේ නිවන්නේ අපි නිවන් දකිනවා කියලේ කිව් හම සමහරයට ප්‍රශ්නයක් තියෙනවා නැවතමං උපදින්නත් නැතිනම්. මගේ හිතත් නැති නං ඉසකට මට මොකද වෙන්නේ. ඉන් ප්‍රශ්නයක් නැද අපි නිවන් දකිනවන්නේ මං නැවත උපදින්නත් නැතිනම් මම නැවත මම කියල කෙනෙකුත් නැතිනං එකන මගේ විඤ්ඥානයක් නැතිනං මට කියල ඇඟකුත් නැතිනං ඉපද ඉපදි මිච්චරකාලයක් ආව මම මට මොකද වෙන්නේ. ඔවුන් ඔය කාරණාවත් අපට හරිට වැටහෙෙන නැති ැයි. තරන් කෙලෙස් වෙලින් අපි වෙැහිල ඉන්න නිසා. එතකොට හිතන්නක කොයි තරෙ කොයි තරන් තන්හාවක් මමත්වේ මමායනි අරමුණු කරගන මංගව තිීනොද කෙල්හ. තිං ඔයි කාරණ හරි ගැඹුරු. ඔය කාරහා සියල්ල විිනිවිද දකින්න නං ප්‍රඥාගෝචර වෙන්්ඩෝනේ එනිසා ප්‍රාර්ථනා කරන්ඩ සසරදී හැම පුන්න කර්මයක් කරපු හම විශේෂයෙන් සති සමාධී ඥා වීරය සම්පන්න වෙම්වා කියල පාර්ථනා කරන්නේ ඒ ප්‍රාර්ථනාව අපෝ සසරින් එතරට පත්් කරන්න කටයුති වී හැම පින්කමක් කර පුහම ප්‍රාර්ථනාවක් කරන්න ඕනෙමයි ඒ ප්‍රාර්ථන අතරට ඒකතු කරගැන්නේ කල්්‍යයනමිත්තරගේ අනුම්පාවමට ලැබේවා. උදාර ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන්ගේ විශේෂානුකම්පාවත්මට ලැබේවා හැම හැම උපදිනාත්මිකම සම්මාධිට්ිකච වීවා හෑම ආත්නිකම ප්‍රඥා සම්පන්න වේවා. සති සමාධි සම්පන්න වෙම්වා. වීරි සම්පන්න වෙම්වා. ඒ විදිහෙට ප්‍රාර්ථනාවන් කරට මුල මැදාග පිරිසුදයි මේ ධර්මය තුළ සත්පුරුෂය විදිහට ප්‍රඥා සම්පන්නයෝනං ගමන පටන්ගන්න දැන ඉදල බොහොම සිහිෙන් යන්නේ. එම අපි මේ ජීවිතයේ ගමන පටන්ගත්ත දවශය ඉදලා අපි. එ හිට පැනම් මෙහිම හිට පැන එහෙම හිට පැන්න එහිමදගේ එමන තිරම් පියවරින් පීවරද අපි ගයානු පූරු ප්‍රතිපදාවද පිී ඒ කාරණ ජීවිතය මෙිනහි කරලා නැවත වතාවක් මෙච කාලම ජීවිත ගේ කොහොද කියල පැත්ත කරටලා දසගෙන හිතන්න්නේ හිතකට වැටහයි මම කොහොමද දැන්ගම කරඩන එහෙම කියලා හිතල හොඳට ලබාපු බුද්ධහන්තරය තුළ මේ ජීවිතයේ මනාව සකස් කරගෙන සේලවන්තියව ප්‍රඥාවන්තිය බවට පත්වෙන්දෙ. එහෙම සේලයේ ප්‍රඥාව ආදමී ගුණධර්ම වඩාගෙන සසරින් එතරයන්ට කටිති සෝදානන් කරගදෙ ඒ වෙනවින් ඔබශියලු දිනාටේ මගේ බුදුරජාණන් වහන්සේ ග්‍යාශිර්වාදී නිරන්තරෙන් උදා පත්වෙයිවා කියලා ශිර්වාද කරනවා. මේ යුතුම්බ සත්ධර්ම දේශනවෙහි පින්වන්ත දායකත්තේය ගනේ මුල්ල කැන්දලිය ද්ද පාලුවේ පදිංචි වීKේ ජයිසේලී පින්වත් මහත්මිය සහ දවාදරුවන් නැතුළු කාරුණක ගුණකරු සත්පුරුෂ වූ පින්වත් පිරිස විසින්. මේ උතුම් වූ පින්න්නත් විශේෂාරමුණ මීට වසර දහයකට පෙර අබහවක් ප්‍රාප්ත වනට යෙදනේඩව අමරදාස ප ොත්මහත්මානන්ට ස්වාමි පුරුෂයණන්ට පින් පැමිණවීමත් වීකයේ ජයශයේලයේ පින්ොත්මහත්මගේ ධයාබරමෑණියන් වන මංගලෝනා පින්ොත්මහත්මය සහ දයාබර පියාණන් වන පේමානිස් අප්පුහාමී පන්නොත්පියාණන්ටනපින් අනු මෝදන් කිරීමටත් ඊත අමතරව දෙපාර්ශවම කරලෝ සැපත් ඥාතිවරුන්ට හිතවතුන්ට කල්්‍යනු මිත්‍රරයින්ට හැම දෙනාටම සංසාරගත ඥාතිවර්ගයාටද මේ සියලෝම පින්ඳහම් අනුමෝදං වී වාකෙන් උතුම් වූ අරම්මුණින් මේ උතුම් වූ කුසල මේ කටයුත්තේ සිද්ධි කරගඩ කටේච සූදානන් කරගණටේජුනා රැස්්කල සියලෝම පින්දහම් සංසාරගත ඥාතිවර්ගයා අනුමෝදං වී සසරගාමී ජීවිතේ සූපත් කර ගැනිත්වාගල පිහැම දෙනාම ප්‍රර්ථනාවන් කරමු. එවගේම රත්නත්ත ්‍රාශිර්වාදී සිද්ධ කරනවා මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදුකර ගැනීමට කටේච සේදා නම් කළේ පිනොත් මවතුමිය වකේ ජයිශීලී පිනොත් මැනියන්ට අසුවවැනි ජන්මදිනය ලබන මොහොතති රත්මත්තර යනන්තුගුණ බලයින් නිරෝගි චිරජීවනය උදාපත්වීවා ආයුරාරෝග්‍යාදී සම්පත්තිය උදාපත්වේවා ඇ ප්‍රාර්ථනය බෝධීකින් සසිරින් එතරයාමට කුසල් ද තවතවත් වඩාත් වර්ධනය කරගන්නට ඇයට හැකියාව ශක්තිය දහි රිවාශනාව නිරන්තරින් උදාපත්වීවා කෙල පිහෙම් දෙනා මාශිර්වාද කරමු ඇ වෙනුවන් මේ කුසල මේ කර්මය සිද්ධ කරන දවා දරුවන් ඔබ සියලූම දෙනාට රත්නත්ත්‍රය අනන්තු ගුණ බලයෙන් මෙලොව පරලෝ දෙලොව ජීවිත සූපත් කර ගැනීමට පාරමී සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය කරන ශක්තියේ දහි්‍ර වාසනාව වීරය නිරන්තරෙන් උදාපත්වේවා කෙලා ශිරුවාද කරනවා. අවසරයි බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතරුවර බෝධි සත්්‍ය ගුණෝ පේත ධර්නාගම කුසල දම්ම මහාස්වාමීන් වහන්සේ. රලන්ද රඥාන මහ ස්වාමීන් වහන්සේ ඇතුළු. රට දේට නිර්මලූ පර්්‍යාප තියධානී කරඩ විහිසෙන බෞද්ධයා කාර් මණ්ඩලේ සියලෝම දෙනාටමද මේ සියලූම පින් අනුමෝදං වීවා කෙළ පින් අනුමෝදනා කරමු සම්මාධක්ටිකත බ්‍රහ්රාජීන් දිවිරාජීන් වහන්ශේලාද මෙශියලෝම පින් අනමෝදන් වීවා කල ප්‍රාර්ථනා කරම්. පින් අනුමෝදං කළ සියලෝම දෙනාට පින් අනුමෝදන් වීවා ත්න ත්‍රියාශිර්වාදය ප්‍රාර්්ථන කළ සියලෝම දෙනාට රත්න ත්‍රයාාශිර්වාදය උදා පත්වේවා ඉතාමත්ම ඉක්ම භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාාවබෝධයෙන් සැනසයමදස්සාම මේ උත්තුම්මූ පුන්න කර්මයෝ ඔබට මට භාග්‍යුතුන් වහන්සේ ගාශිර්වාදයෙන් පාරමී ධර්මයක් බෞටම පත්වීවාගල ප්‍රාට්ඨනා කර ගනිමු ආක සට්හාච්ශබුම්මට්හාදීවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන් තුළෝක සාාසනංතිී දේවූ වස්සතුකාලීනේ සස්්‍යෙ සම්පත්ති හෝතුච පීතෝ බහතුළු කුච රාජාභවතු දම්මිකෝ. සාධූ සාධෝ සාධූ සදවත්න්නේ දේශනාපවත්වාාපදාළ පූජනීය පන්නල දම් ඉස්සරස්වාමින් වහන්සේට නිෙදුක්නීරෝගී චිරජීවනය සැනසේවා සාධූ, සාධෝ සාතු ඒ ප්‍රාර්ථනාව සමගින් බැවදේශනාවටි මානපත් කරමින් පින්වත්ස්වාමින් වහන්සේට පරිෂ්කාරපෝජාවන් සිදුකරමු හැම දෙනාටම තෙරුවන්න සරණයි.